පසුගිය දවස්වල ජනප්‍රිය රංගන ශිල්පිනිය දමිතා බේරත්ත මනමාලියක් ලෙසින් සැලසුණු අපූරු ඡායාරූප පෙළක් අන්තර්ජාලයට එකතු වුණා. ඉතින් ඇය ඒ ගැනත් ඇගේ පුද්ගලික ජීවිතයේ තොරතුරු ගැනත් කියා තිබුණේ මෙහෙමයි. මේ ඇගේ කතාබහයි. ඔබ ඕනතරම් ඡායාරූප වෙනුවෙන් මනමාලියක් ලෙස සැරසිලා ඇති. හැබැයි ඔබ ඔබේම ජීවිතයේ හීන දැකපු ලස්සන දවස වෙනුවෙන් මනමාලියක් ලෙස සැරසුණා. ඒ ගැන සතුටින් ඇත්තේ. ඇත්තටම ගොඩක් සතුටුයි. මම රංගන ජීවිතයේ මනමාලියක් ලෙස ඕනතරම් සැරසිලා තියෙනවා. නමුත් ඇත්ත ජීවිතයේ මනමාලියක් වෙන්න මම ගොඩක් ආසාවෙන් හිටියා. මනමාලියක් ලෙස සැරසිලා අපි ගන්න ඡායාරූපයක් අපේ ජීවිත කාලයට මිතුරු වෙනවා. ඉතින් ඒ ඡායාරූප පෙළක් තමයි පහුගිය දා එළියට ගෙනාවේ. විවාහ උත්සවයක් ගන්න හිතුවේ නැත්තේ ඇයි? අපි විවාහ ගිවසගෙන අවුරුදු 4ක් වෙනවා. අපිට විවාහ උත්සවයක් ගන්න බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. හැබැයි අපේම කියලා දැනෙන පිරිසක් එක්ක පොඩියට හරි දෙයක් කරන්න ඕනේ කියලා හිතුවා. නමුත් විවාහ උත්සවයකට ආරාධනා කළාම ඒට සහභාගී වෙන්න ලොකු වියදමක් දරන්න ඕනේ. මට හැම ශේෂ්ත්‍රයකම මිතුරු මිතුරිය ඉන්නවා. උත්සවයක් ගනිද්දී කාව හරි මග ඇරුණොත් ඒකයි දරා ගන්න බැරි වෙයි. ඉතින් අපි හිතුවා මංගල පින්තූරයක් අරගෙන ගෙදර තියාගන්න. ඒ නිසා තමයි ලස්සන ඡායාරූප පෙළක් කළේ. සැමියා තේ අදහසට කැමති වුණාද? ඔව්. ඔහු හරි සරල මිනිස්සෙක්. ඒ සරලකම එක්ක වැඩ කටයුතු කරගෙන යන්න පහසුයි. ඔහුත් ඒ කටයුත්තට කැමති වුණා. එයා ටිකක් ෆොටෝ ගන්නකොට ලැජ්ජාශීලී. නමුත් දැන් ෆොටෝ බල බල සතුටු වෙනවා. මටත් ඇත්තට ජීවිතේ මනාලියක් වීම වෙනම හැඟීමක් විදියට දැනෙන්නේ. මනාලියක් මනාලියක් ලෙස සැරසෙද්දී බොහෝ දෙනෙක්ගේ සුවිශේෂී සැමරුම වර්ණවත් කරන්න ඔබට උදව් කළා නේද? දුක් තුනකින් අපි ලෑස්ති වුණා. ප්‍රමිත් රණවීර මල්ලි අලුතින්ම අපි වෙනුවෙන් ඇඳුම් නිර්මාණය කළා. සැමියාගේ ඇඳුම සැපුවේ සුරංග ප්‍රනාන්දු. හැඩ ගැන්වීම කළේ ලක්කිත උක්කවත්ත මල්ලි. ඡායාරූප ගත්තේ ප්‍රියංක රත්නායක මල්ලි. මේ තුන්දෙනා තමයි මගේ සිහිනයේ සැබෑ කළේ. ලොකු කාලයක් මහන්සි වෙලා ඕන් මේ දේවල් ලෑස්ති කළේ. බොහෝ දෙනෙක් ඔබට සුබ පැතුම් එක්කලා නේද? ඡායාරූප සමාජ මාධ්‍යයට එකතු කළ දවසේ උදේ ඉඳන් දිගටම ප්‍රතිචාර ලැබෙන්න ගත්තා. අපි සමාජ මාධ්‍යවල මොකක් හරි දැම්මම මිනිස්සු කීප දෙනෙක් නේව විවේචනය කරන්නේ. හැමෝටම මොනවාරි කියන පිරිසක් තමයි ඒ පිරිස. ඇත්තටම ආදරණීය විශාල පිරිසක් ඉන්නවා. ඔවුන් අපිට සුබපතලා තිබ්බා. ඒ ඡායාරූප ෂෙයා කරලා සුබපතලා තිබ්බා. ඒ ප්‍රතිචාර දැක්කම මගේ ඇස් දෙකට කඳුළු ආවා. මේ තරම් ප්‍රේක්ෂක ආදරයක් ලබන්න මම කොතරම් පින් කරලා තියනවද කියලා මට හිතුණා. අපි ජීවත් වෙන්නේ මේ ආදරයත් එක්ක. ලෝකේ පුරා ඉන්න බොහෝ දෙනෙක් ප්‍රවීණ ශිල්පීන් බොහෝ දෙනෙක් සුබ පැතුවා. ඒ හැමෝටම ගොඩක් පින්. ලෙන්ලි ජොන්සන් ඔබේ සැමියා. ඔහු ඔබට මුණ ගැහලා ලොකු කාලයක් නේද? ඔව්. මම ඔහුව හඳුනගෙන අවුරුදු 18ක් වෙනවා. ඔබේ ජීවන සහකරුවා ඔබට මුණ ගැසුනේ කොහමද? ඔය ආදර කතාවට පදනම් වැටුනේ කොහමද? ඔහුයි මමයි යාළුවෝ වගේ හිටියේ. ඔහු ඔහුගේ ප්‍රශ්න මාත් එක්ක බෙදාගත්තා. මම මගේ ප්‍රශ්න ඔහුත් එක්ක බෙදාගත්තා. අපි දෙන්නට දෙන්න ආදරය කරනවා කියලා හිතුවේ නැහැ. නමුත් එක දවසක් එයා මගෙන් ඇහුවා අපි ආදරය කරනවා කියලා දැනෙන්නේ නැද්ද කියලා. මටත් එතකොට ඒ වගේ දැනලා තිබ්බේ. ඒ කාලේ එයා හිටියේ ඩුබායි වල. මාස 3කින් විතර එයා ලංකාවට ආවා. තවත් මාස 3ක් විතර ඇද ඇද ඉඳලා තමයි මාත් එයාට උත්තරයක් දුන්නේ. ඔහුව තෝරගන්නත් සුවිශේෂිතා තියෙන්නේ නැති. ඔහු හරිම සරල මිනිස්සෙක්. ඒ සරලකමට මට පහසුවක්. අපිට සාමාන්‍යයෙන් ප්‍රශ්නයක් වුණාම අමාරුකම් දැනුණාමනේ කෙනෙක්ව හඳුනගන්න පුළුවන්. ජීවිතේ සුන්දර විදිහටම තියෙනවා නම් ප්‍රශ්න නැත්නම් කෙනෙක්ව හරියටම හඳුනගන්න බෑ. දුකක් ප්‍රශ්නයක් ඇති වුණ හැම මොහොතකම ඒ හැමදේම බෙදාගන්න සහකරුවෙක් ඉන්නවා කියන හැඟීම මට දැනුණා. මම ආගම දහමට ගොඩක් නැඹුරු කෙනෙක්. මට ජීවිතේ නිදහසේ විඳින්න විරුද්ධව හැම දෙයක්ම කතා කරන්න ඕනේ. අපේ ජීවිතවල රහස් නැති තරමට ජීවිතේ සැනසීමක් තියෙනවා. මට ඔහු එක්ක සැනසීමෙන් ජීවිතේ ගෙනියන්න පුළුවන්. ලෝකයේ මං වෙනුවෙන් මවපු කෙනා මට ලැබිලා ඉන්නවා. ඒ ගැන සතුටුයි. ඔබ තෝරා ගැනීම හරිම තෝරා ගැනීම කියලා දැනෙනවද? මම මාව තාත්තා කෙනෙක් වගේ බලාගන්න කෙනෙක් හෙව්වේ. මීට වඩා ගැළපෙන කෙනෙක් මට නැහැ. මේ තෝරා ගැනීම හරි කියලා මට දැනෙනවා. විවාහ ජීවිතය කියන්නේ වගකීම් ගොඩක් නේද? ඔව්, තව කෙනෙක්ගේ ජීවිතය මගේ දොතට අරගෙන ඉන්නේ. ඔහුත් මිනිහෙක්. මන් නිසා ඔහුගේ හිත රිදෙන්න බෑ. හිත රිද්දන්න හොඳත් නෑ. පුළුවන් හැමදේම ඔහු එක බෙදා ගන්න ඕනේ. හැම හැඟීමක්ම බෙදා ගන්න ඕනේ. මම ජීවිත කාලය පුරා එයාව සතුටින් තියන්න වගකීම යුතුයකම බිරියක් ලෙස ඉටු කරන්න බැඳිලා ඉන්නවා. අපි අපේ සම්ප්‍රදායට සංස්කෘතියට බැඳිලා ඉන්නේ. ආගම දහමට බැඳිලා ඉන්නේ. සාමාන්‍ය ගැහණියක් ලෙස මටත් ඒ වගකීම් දරන්න වෙනවා. විවාහ ජීවිතය කියන්නේ වගකීම් ගොඩක්. කාර්යබහුල ජීවිතය ඇතුලේ පෞද්ගලික ජීවිතයේ මගහැර ගන්න කෙනෙක් නෙමෙයි නේද ඔබ? නැහැ, මම කොහොමත් පවුලේ අයට මුල් තැන දෙන කෙනෙක්. පාසල් යන කාලේදී වුණත් මට යාළුවන්ගේ ගෙවල් වල ගිහින් කාලය නාස්ති කරන්න හුරුවක් තිබුණේ නැහැ. ගෙදර අය එක්ක ඉන්න, එයාල එක්ක කොහේ හරි යන්න තමයි මම කැමති උනේ. මට නෑදෑය පොඩි පිරිසයි ඉන්නේ.
ඉතින් ඒ පවුලට මම හරි එකතුයි. මම ෂූටින් ගියත් ගෙදරින් කතා කරලා තියෙනවා නම් අනිවාර්යෙන් දුරකථන ඇමතුමක් අරන් AI කියලා බලනවා. අපිට හරි පොඩි දේවල් ටිකක් කරන්න තියෙන්නේ. ඒ පොඩි දේවල් ටිකත් මගහැරුණොත් තමයි ප්‍රශ්න ඇති වෙන්නේ. එහෙම ප්‍රශ්න ඇති නොවන විදිහට අවබෝධයෙන් වැඩ කරන්න මට පුළුවන්. ඔහු ඔබේ කලා ජීවිතයට කවදාවත් වාරණ දාපු නැති කෙනෙක්ද? එයා මට කවදාවත් වාරණ දාලා නැහැ. එයා මට කියන්නේ ඔළුව නිදාසෙ තියාගෙන වැඩ කරන්න කියලා. වාරණ දාගෙන තියන්නේ මමමයි. අරක කරන්න එපා මේක කරන්න එපා කියලා එයා කියලා නැහැ. එච්චර නිදාස දෙන කෙනෙක් මට ඉද්දි මගේ සීමාව තේරුම් අරගෙන වැඩ කරන්න මම දැනගන්න ඕනේ. මම වැඩකට ගියාමත් කීයට දෙන්නේ කියලා එයා අහන්නේ නැහැ. පැය 7-8 හරි එළියට වෙලා මම එනකම් බලාගෙන ඉන්නවා. ඒ අවබෝධයේ විශ්වාසය මගේ ජීවිතයට ලැබීම ආශිර්වාදයක්. ජීවිතේ හැලහැප්පීම් වෙනවා. අපේ ජීවිතවලටත් එහෙම හැලහැප්පීම් ප්‍රශ්න ඇවිත් තියෙනවා. නමුත් ඒවා විසඳගෙන ජීවිතේ සතුටින් ගෙන යන එක තමයි වැදගත්. ඔබේ රංගනය විදින විශාල ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා. සැමියත් ඔබේ කලා හැකියාවන් විදින කෙනෙක්ද? ඔව්. මම චරිතයක් කළත් ඔහු ඒක බල ප්‍රතිචාර දෙනවා. මම නිසා තමයි යා රූපහානිය බලන්න ගත්තේ. හොඳ ටෙලි නාට්‍ය බල කාගේ වුණත් හැකියාව ඔහු අගය කරනවා. මම කරන දේවල් වුණත් අගය කරනවා. කලා කටයුතු පැත්තෙන් මොනවද මේ දවස්වල සිද්ධ වෙන්නේ? චිත්‍රපටයකට ආරාධනා ලැබිලා තියෙන්නේ. අධ්‍යක්ෂණයේ පැත්ත ගැන ඉගෙන ගන්නත් සූදානම් වෙනවා. ඒ වගේම විශාරද විභාගයේ ලබන අවුරුද්දේ කරන්න ඉන්නේ. අලුත් ගීතයක් කරන්න අදහසක් නැද්ද? මිහිර මල්ලි ගීත දෙකක් ලියලා තියෙනවා. ඒ ගීත කරන්න සූදානම්ව ඉන්නේ. ඔබට කලා ශාස්ත්‍රයේ මේතාක් කරන්න ලැබුණු දේවල් ගැන සතුටුද? ඔව් මම ගොඩක් සතුටු වෙනවා. මට හොඳ අධ්‍යක්ෂවරුන් යටතේ හොඳ නිර්මාණවලට වැඩ කරන්න ලැබුණා. වේදිකාවේ පුංචි තිරේ සිනමාවේ ආපු ගමන ගැන තෘප්තිමත්. මේ පහු කරන යුගයේ චරිත සීමිතයි. හොඳ දේවල් ලැබුණොත් ඒවට මම සම්බන්ධ වෙනවා. සැමියත් එක්ක එකතු වෙලා ව්‍යාපාර කටයුත්තකුත් පටන් ගත්ත නේද? ඔව් ටැක්සි සංකල්පයක ගම පැත්තෙන් අලුත් දෙයක් කරන්න මේ දවස්වල සූදානම් වෙනවා. නවතම වීඩියෝ නැරඹීම සඳහා අපව subscribe කර bell button එක click කරන්න.